ඉලෙක්ට්‍රොනික පාඩම මම තීරණය කරා මේ ඔන්ලයින් මාධ්‍ය නැත්නම් YouTube එක ගන්න කරන්න මොකද මේ මේ සතිය සාමාන්‍යයෙන් පොඩි කොරෝනා ප්‍රශ්නකුත් තියෙන වගේ මටත් පොඩි ප්‍රශ්නයක් තියෙන හින්දා ඉලෙක්ට්‍රොනික පාඩම දාලා ගියර ටික මම තීරණය කරා මේ සතිය තුන් ඉවර කරලා දාන්න. ඒ වගේම ගොඩක් කොටස් සමහර පාඩම් පාඩමුත් මේ සතිය වීඩියෝස් දැමේ. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලා ගන්න. Zoom එක කරන අයිකෝට මට ප්‍රශ්න නැත්නම් පොඩි Zoom එකේ හැමෝම පිළවට ඉන්නෙත් නැහැ මේ සමහර කට ක්ලාස් එක තියෙනවා. හින්දා කීප දෙනෙක් එහෙම क्लास मन तीरने यूट्यूब पाठन दूट्यूब लिंक मन दाने ग्रूप वाट ग्रूप ग्रूप लिंक मे पाठ मैं प्रश्न एक दाँ फोटो गल मे ट्यूब इतकोटे प्रश्न कल मे पाठक रंग मे पाठ मन तीरी इलेक्ट्रॉनिकीर अवश्य अपीट अवश्य घन कदन अंटी తీరటికి వెనమ తిన్నాం ఎటికి వెనమ మే క్లాసిక్ అని చెప్పి అది కరము మే అపిటోన గణం హదాగన్న వచ్చి తీరటిక ముగద్ద మే కీన ఎక తీరుంగ తీరుంగ అతర పసి తీరటికి తీరు తీరుంగన కౌలక్ నై కన గణం హదోడ పసి అపిట ఆసావక్ ఆవ తి ఎలక్ట్రానిక్ వలట తీరటికి కొమత్ బలై దట తీరి బల లెవెల్ ల గణం హదన యాది అంటే తీరి బల మే పాల గణం హదన హితెన్ నై ఏ హింద అపట గా మే విడియ ముదిమ ధారా అవశ్యై ధారా పాఠం గతత్ తీమ ఉదాహరణ ఇకన్న అపి परीपत मेतन कौशन कौशिक हाई वोल्ट हाई वोल्ट कौशन परीपत प्रतिरोध दहायक दहायक प्रतिरोध कौश दहायक नीचे धारा गुतने धारा की अभी चाहते हैं दहाय कौशे ईवेन मेके धारा अभी धनाग्रिंग धारा ई धारा परीपति संपूर्ण कर लाइव पटन गिम धारा तीरण प्रतिरोध तुम बेलो आ प्रतिरोध तुम दहाये धारा इट धारा क्या इका एम पे धारा क्या धारा मित्र इका एम पे धारा क्या धारा सत्यम मेन मे प्रतिरोधारा युव भस्म होने का प्रतिरोधारा युव भस्म होने का तो मित्र दिखाई प्रतिरोध जाती है एम्पियर एक धारा क्या नो युव भस्म होने का कौन बोले वी समान है आई या रोम ने में डाल तो पर आई किया ने का या आर किया ने दिखाई दिखाई बोल मित्र क्या नो क्या ने मैं आ रहा दिखाई बोल युव भस्म तीन मैं आ गया तो थे मैं आ रहा तीस ना यार दम मुख्य हो पिता ने एक करा तूने तूने एक बोल युव भस्म तीन मैं आ गया तो थे मैं එයාගේ ගත්තොත් එහෙම පස්සරක් එක පහයි වොල්ට් විවස්මක් තියෙනවා. ඒ කියන්නේ මේ පරිපථයේ මේ ලක්ෂර අයිබෝරේ 10ක් දෙකක් බහිනවා. මෙතනින් තුනක් බහිනවා. මෙතනින් පහක් බහිනවා. අපි මෙහෙම හිතමු. මෙන්න මේ ලක්ෂර මම භූගත කරා. භූගත කරොත් එහෙනම් මෙතන නෑ විභුවේ දන්නවා. විභුවේ කීයද? 0යි භූවේ. භූගත කරගමන් එතන විභුවේ බිංදුවක් එනවා. බින්දුවක් වුණොත් මෙතන කෝෂයක් තියෙනවා කෝෂයකින් ඍණාග්‍රයෙන් ධනපත්‍රය යද්දි 10ක් වැඩි වෙනවා කෝෂිතින් ඍණාග්‍රයෙන් ධනපත්‍රය 10ක් වැඩි වෙනවා 0.10යි මෙතන 10 වෝල්ට් වෙනවා ඊට පස්සේ මෙතන නම් ආයෙ මෙතනට යද්දි බලන්න මෙතනින් විභව බැස්ම දැන් විභව අඩු වෙන්න ඕන නේ 2 වෝල්ට් අඩු වෙන්න ඕන කෝෂික ගත්තොත් එහෙම ඍණින්දන් ධන දෙයක් දීගොය වැඩි වෙනවා ඍණින්දන් ධන දෙයක් වැඩි වෙනවා ඒතර පරිපතවල ධාරාව යන පැත්තට විභව අඩු වෙන්න ඕන ප්‍රතිරෝධවල ධාරායන පැත්තට විභව අඩු වෙනවා. එහෙනම් මෙතන 10ක් තියෙනවා. වෙනස් දෙකක් වෙන්න ඕනේ. එහෙනම් මෙතන 8යි වෝල්ට් වෙන්න ඕන. ඒතර මෙතනින් 8යි තියෙනවා. 8ෙන් 3ක් බහින්න ඕන. 8ෙන් 3ක් බැස්සම මෙතන 5යි වෝල්ට් වෙන්න ඕන. 5ක් තියෙනවා. මෙතන ඊට පස්සේ 5යි. 5ෙන් 5 බැස්සම කෙලින් බිඳු වෙනවා. හරිනේ. ඒතර කියනවා පරිපථයෙන් ගත්තොත් එහෙම විභවයේ බහින ආකාරය අපිට දන්නවා. ධාරාව ගාගත්තට පස්සේ විභවයේ කොහොමද බහින්නේ කියලා අපිට अभी धारा पाड़े नाशिक लाभ करते भूवांतर कहुदयानी धारा कहुदयानी सह ओम नियम ये कथा मे इलेक्ट्रॉनिक पाड़ी अद
එතකොට ඉලෙක්ට්‍රොනික පාඩම් වලින් අපිට ගණන් තියෙන ඩයෝඩ් ගැන ඩයෝඩේ සංකේතය ඩයෝඩ් සංකේතය මේ වගේ එතකොට වැදගත්ම දේ තමයි ඩයෝඩ් එකින් මේ පැත්තට ධාරාව යනවා ඒ කියන්නේ මෙහෙන් ධාරාව වරෙන්න පුළුවන් හැබැයි මේ පැත්තට ධාරාව යන්නේ නැහැ කාන්දු ධාරාවයි මෙතන තියෙන ඒවා මෙතනට අවශ්‍ය වෙන්නේ ගණන් හදන්න අපිට අවශ්‍ය වෙන්නේ ඒවා අපි තීරිය වලදී ගණන් කරනවා මෙතන අපිට අවශ්‍ය වෙන්නේ ගණන් හදන්න අවශ්‍ය එක තියෙනවා අන්න ඒ විදිහ තමයි අදගත්තේ ඒ කියන්නේ අපිට මූලිකදී මෙහෙන් ධාරාවක් ගලා යනවා මේ පැත්තට ධාරාවක් යන්නේ නැහැ ඒකට අවශ්‍ය දේ දැන් මේක හරි එතකොට දැන් බලමු මෙහෙම දැන් බලන්න කෝෂේ කෝෂේ ගැත්තුත් මේ ධනාග්‍රයක් තියෙන්නේ මෙයා ධනාග්‍රය මෙයා ඍණාග්‍රය ඒක ධාරාව යන්නේ මෙහෙටනේ හරි ධාරාව යනවානේ මොකද ධාරාව ගහන්න අකමැතුව ධනාග්‍රය ධන ඉතින් ධන ධාරාව ධනාග්‍රය පැත්තෙන් ආවොත් එහෙනම් නැත්තම් මේක අපි කියනවා මේ පැත්තට වැඩි විභවය දෙන්න ඕනේ වැඩි විභවය මේ පැත්තට අඩු විභවය දෙන්න ඕනේ ඒකට අපි කියනවා පෙරනැඹුරු කිරීම කියලා පෙරනැඹුරු කිරීම හරි ඒ කියන්නේ ඩයෝඩ් එක පෙරනැඹුරු කරලා තිබ්බොත් එන්නේ කියන්නේ වැඩි විභව මේ පැත්තේලා අඩු විභව මේ පැත්තුනොත් එහෙම එයාගෙන් ධාරාව ගලා යනවා ඒකට අපි කියන්නේ පෙරනැඹුරු කිරීම කියලා අපිට මෙන්න මේ වගේ තියෙද්දි කෝෂය කොහොමද තිබ්බෝ දැන් තේරෙනවා මේ කෝෂය තියලා තියෙන පැත්ත අනු මේ පැත්ත තමයි ධන විභවය වැඩි විභවය තුන් මේ පැත්ත ධනාග්‍රහණය ධනාග්‍රහ මේ පැත්ත වැඩි මේ පැත්ත අඩුයි તો මේකෙන් ධාරාව යන්නේ නැහැ ඒ ධාරාව යන්නේ නැත්තේ මේක ගත්තොත් එහෙම අඩු විභවය දීලා තින්නේ ධන මේ පැත්තට වැඩි විභවය මේ පැත්තට ඒ කියන්නේ ධාරාව යන්නේ මේ පැත්තටනේ මෙහෙම ධාරාව යන්න බෑ ඒ කියන්නේ අපිට එහෙම ඩයෝඩයක් මේ ඩයෝඩ එක මෙන්න මේ පැත්තෙන් අපිට ඇනෝඩ පැත්තෙන් ධාරාව යන්න බෑ ධාරාව යන්නේ අනිත් පැත්තෙන් වුත් විතරයි ඒ කියන්නේ මේ අවස්ථාවට අපි කියන පසුනැඹුරු කියලා පසුනැඹුරු අවස්ථාවේදී ධාරාව ගමන් කරන්නේ ඩයෝඩේ කියන්නේ අඩු විභවය දීලා තිනවා වැඩි පැත්තනේ අපිට අවශ්‍ය පැත්තට අඩු විභවය දීලා තින්නේ එතකොට ඒ දෙක මාරු වුණාට පස්සේ යන ධාරාව ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ තව කරුණක් මම කියන්න ඩයෝඩ් එකක් ගත්තොත් තියෙන මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඩයෝඩ් වර්ගයක් තියෙනවා. මේ ඩයෝඩ් එක හරහා ඩයෝඩ් හරහා මේ පැත්තට ධාරාව ගමන් කරද්දී විභවය බහිනවා. විභව ගැස්මක් ඇති වෙනවා. හරි මේ පැත්ත ඉඳන් මෙහෙට ධාරාව යද්දි විභව ගැස්මක් ඇති වෙනවා. එතකොට විභව ගැස්ම ගත්තොත් මේ වගේ. අපි හිතමු මෙහෙම මෙයා දැන් අපිට කියන්න පරිපූර්ණ ඩයෝඩ් එකක් ඉන්න පුළුවන්. පරිපූර්ණ. පරිපූර්ණ ඩයෝඩ් එක විභව ගැස්ම බිඳුවයි. ඒ කියන්නේ ආහාර විභවස්මක් ඇති වෙන්නෙම නැහැ. ඊට පස්සේ තියෙනවා සිලිකන් ඩයෝඩ්. සිලිකන් ඩයෝඩ් විභවස්ම අපිට DB කියලා සාමාන්‍යයෙන් කියනවා. විභවස්ම විභව බාධක හිම නැත්තම් දශම 7යි වුණා. සිලිකන් ඩයෝඩ් ගත්තොත් එහෙම දශම 7ක් අඩුයි කියන්නේ මෙහෙම මම මෙතන කියන්න. මෙතන ඉඳලා අපි හිතමු 10 වෝල්ට් කියලා. මේ පරිපූර්ණ අවස්ථාවේදී මෙයා 10 නම් මේ පැත්තේ 10. ඇයි පරිපූර්ණ හින්දා විභව ගැස්මක් නැහැ. මෙයා ගත්තොත් මේ සිලිකන් එකේ මේ පැත්ත 10 නම් මේ පැත්ත 0.7ක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා 9.3 වෝල්ට් වෙනවා. ඒ සිලිකන් එක. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ජර්මේනියම් එක ජර්මේනියම්
ජර්මනියම් දවඩක් තියෙනවා. ජර්මනියම් දවඩක් තිබුත් එහෙම මෙතන ගුවේ බැස්ම 0.3යි. අපේ ගුවේ වාදකය කියලා තමයි අර කියන්නේ ගුවේ වාදකය. යකෝනි ගුවේ වාදකය VB. යති ගුවේ වාදකය. මෙතන ගත්තොත් එහෙනම් 10 නම් මේ පැත්තේ 0.3 කඩුව වෙනවා 9.7යි. ඒතර ඔය විදිහට තේරුම් ගත්තම අපිට ගණන් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඩයවඩයක් තියෙනවා නම් පළවෙනි කරුණ තමයි ඩයවඩේ ධාරාවෙන් කොයි පැත්තෙන්ද? ධාරාව යන්නේ මේ හතරෙන් පෙන්නේ මේ ත්‍රිකෝණයෙන් පෙන්නේ. ත්‍රිකෝණයෙන් පෙන්නේ ධාරාවෙන් පැත්තට. හරි. මේ පැත්තට ධාරාව යනවා. එතකොට ධාරාව යද්දී පරිපූර්ණ විභව බැස්මක් නැහැ. සිලිකන් නම් 0.7ක් අඩු වෙනවා. ජර්මේනියම් නම් 0.3ක් අඩු වෙනවා. මේ කරුණ තුන අතර තියන් ඉන්න වැදගත් විදිය. හරි අපි උදාහරණ කීපයක් බලමු ඩයග්‍රෑම් වලින්. මෙතන පෝෂක දාම් 5 වෝල්ට් පෝෂය. පෝෂයේ 5 වෝල්ට් මෙතන තියෙන්නේ පරිපූර්ණ එකක්. මේ පරිපූර්ණ ඩයග්‍රෑම්. පරිපූර්ණ ඩයග්‍රෑම් අපි දන්නවා ඉබුවේ බැස්ම කියලා. ඒක දාගන්න පටන් ගත්ත ගම මේක VB බිඳුවයි. ඒ කියන්නේ එයා හරහා ඉබුවේ බැස්මක් නැහැ. පරිපූර්ණ ඩයෝඩ යන එයා හරහා ගිහු බැස්මක් නැහැ බිඳුව. හරි. මේකත් අපි දාමු 5 kilo ohm වගේ. 5 kilo ohm ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට බලන්න අපි මේ බලමු මුලින් මේ ඩයෝඩේ හරියට සෙට් කරලාද කියලා. නේ? ඩයෝඩේ ධන පැත්ත, මේ ඍණ පැත්ත එහෙනම් හරි. නේ? වැඩි පැත්තට තියෙනවා, මෙයා අඩු පැත්තට තියෙනවා. ඒ කියන්නේ මේක පෙරණංගු ඩයෝඩේ ධාරාව ගමන් කරනවා I ධාරාවක් යනවා. අයි ධාරාව ගමන් කරනවා. ඊට පස්සේ බලන්න මෙතන ඉවර බැස්මක් නැහැ. මෙතන සම්පූර්ණ ඉවර බැස්මක් නැහැ. කියන්නේ මෙයාගේ බලපෑම පරිපථයට හටගත්තොත් මෙයා කම්බියක් දැම්මා වගේ නේ. ඉවර බැස්මක් ඉවර බැස් බිඳුවයි කියන්නේ හටගත්තොත් මෙයා සන්නය කම්බියක් තියෙනවා වගේ තමයි. එතකොට එනවා මේ පරිපථයේ මේ 5 වෝල්ට් සම්පූර්ණයෙන් ඉන්න මෙන්න මෙතනද. ඔන්න කර්චෆ් දාන්න පුළුවන්. ලේසින්ගේ 5 වෝල්ට් එක මෙතනට බැස්සේ නැත්තම් මේ 5 වෝල්ට් සම්පූර්ණයෙන් මෙයා හරහා එනවා. එතන මෙතන ඉවර බැස්ම 5 වෝල්ට් එයාට දාමු V සමාන IR. ත්‍රයාගේ ඉබුවේ 5 ධාරාව අපි හොයන්න ඕනේ කියන R 5 kilo ohm. එතන I එනවා 1 milliampere. එතන ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙතන ඉබුවේ බැස්ම බිඳුවක් වුණ ගමන් මේ සම්පූර්ණ ඉබුවේ තීන ප්‍රතිරෝධයට බෙදලා යන්න ඕන. හරිද? කෝෂයේ 10 වෝල්ට් මෙයාගේ තියෙන R එකක් 1 kilo ohm R එකක් දාමු. kilo ohm එකක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා මේ සිම්පල් R එක. මෙයාගේ දාමු 2 kilo ohm කියලා. මෙයාගේ දාමු 3 kilo ohm ප්‍රතිරෝධයක් තියෙනවා. මෙයාව අපි මෙයා පරිපූර්ණ කරලා ගමු. ත්‍රිකෝණ බැස්ම බිඳුව. හරි. ඊට පස්සේ මම දැන් බලන්න. හරි. පරිපථයේ 10ක් තියෙනවා. එතන ඉබුල් බැස්මක් ඇති වෙන්නේ. අතන මෙයාගේ බලපෑම නැහැ. කම්බියක් දැම්මා වගේ හරියටම 3 2 5 6ක් තියෙනවා. ඔකේ යවන්න දෙයක් බලන්න. 2 kilo ohm තියෙනවා. 2 2 4 1 5. එතකොට ක්‍රිටස් දැම්මෝ කෝෂය 10යි. මුල් ප්‍රතිරෝධ ගත්තොත් එහෙම 1 2 2 මේක මම ධාරාවක් මොකද කරන්න මුලින් එතකොට I වැඩි කිරීම 1 2 3 5 I සමානයි එහෙනම් kilo ohm නේ එහෙනම් ධාරාව 2 milliampere ධාරාව 2 milliampere එතකොට අපි ගත්තොත් හරි මෙතන ධාරාව 2 නා මෙතන ඉබෝ ගැස්ම කීයද දෙවරක් 2 4 වෝල්ට් බහිනවා මෙතන මෙතන ඉබෝ ගැස්ම බිඳුව මෙතන ඉබෝ ගැස්ම දෙවරක් 2 එතනත් බහිනවා 4 වෝල්ට් එතන මෙන්න මෙයාගේ එකක් හින්ද මෙතනත් 30 වෝල්ට් එනවා ඔයා බලන්න දැන් මෙහෙමද අපි මෙහෙම දැන් කරමු මම මෙතන භූගත කරොත් එහෙම ඉබෝ බිඳුවයි හරි මේ ලක්ෂය භූගත කරොත් ඉබෝ බිඳුවයි එතකොට ඉබෝ බිඳුවයි නම්
මෙතනට ආවොත් තේරෙනවා මෙතන කෝෂයක් තියෙනවා. මේ කෝෂය හරහා අභ්‍යන්තරය හොයන්න ඕන. නේ. ඒකට මම සූත්‍රයක් කියලා දෙනවා. V සමානයි ඉන් අයියා. V සමානයි ඉන් අයියා. එතකොට අභ්‍යන්තරේ V නම් එයා සමානයි 10 ඍණ I කියන්නේ එතකොට 2යි වැඩි කිරීම 1යි. එතන අභ්‍යන්තරේ 8 වෝල්ට් එක. කියන්නේ මෙයා හරහා යොදැස්ම මේ කෝෂය තමයි 10 වෝල්ට් එක V සමානයි 10 වෝල්ට්. යොදැස්ම 8 වෝල්ට්. मिथन बिंदु अटकना मिथन अटो मिथन अटना हाथर अड़वेन मिथन कलशी रीना धनाइना धन विभो वैल्यूना प्रतिरोध विभोए धारावया धारावया विभोए वैडन अड़ते धारावया विभोए वैडन अड़ते අටෙන් හතරක් කරලා මෙතන 4 වෝල්ට් මෙතන මුකුත් අඩු වෙන්නේ නැහැ මෙතන 4 වෝල්ට් එක කියන්නේ එතන බී එතන දුස විශ්ව බිංගුයි මෙතන ගොය බිංගුයි බයින් එතකොට 4 බිංගුත් තියන් 4ම තමයි ආයෙ මෙතනින් 4ක් දැස්සම බිංගු වෙනවා උදාහරණයක් බලමු මෙහෙම දැන් අපි දාමු සිලිකන් ඩයෝඩය දහය වෝල්ට් තියෙනවා 3 වෝල්ට් තියෙනවා මෙන්න 4 වෝල්ට් දාමු प्रश्न धनाग्रेन मित्र दशमाता बहिन्न दशमाता තව කීයක් ඉතිරිද 10 දශමහත්ක් ගියාම 9 දශම 3ක් ඉතිරි. ඉතින් මේ කෝෂය හරහා කවුරු නැතිද එතනින් බහින්නෙත් නැහැ. මේ 10 දශමහත් අඩු කරාම ඉතිරි ටික මේ විදිහට යනවා. එහෙනම් ඕන නම් මට මෙහෙම කියන්න පුළුවන්. මම කියලින්ම මේකට V සමාන IR දාලා හදලා ගන්නවා. හරිද? V සමාන IR දාලා හදුවොත් එම අපි දන්නවා විභවයේ 10ක් තියෙනවා 9 දශම 3ක් තියෙනවා. 9 දශම 3ක් තියෙනවා. අමශෝ තුනක් තියෙනවා ප්‍රතිරෝධ නම් 10ක් තියෙනවා අයි අයි වෙනවා විශේෂ නමයක් නැහැ තේරුණාද එතන අපි කරේ මේ දශමහත අයින් කරලා ඉතුරු ටික මේ දෙන්නට එක සැරේම දාලා දැම්මු හරි එහෙම කරලා ධාරාව හොයන්න පුළුවන් ඒතකොට MCQ වල එහෙම මෙහෙම එකපාරක් තිබ්බොත් එහෙම වටේ එහෙම හොරෝ ඉන්න ඕනේ කෙලින්ම දශමහත අඩු කරලා 10ෙන් මේ දෙන්නට දාලා දැම්මු එහෙම නැත්තම් මෙහෙම පුළුවන් दशम मेहिंद दशम ආයතනේ 4ක් අයි. යන එකට ගත්තා 9 3 සමානයි 10යි අයි. අයි සමානයි 0.9 3යි. ප්‍රියෝ. හරි. එතකොට 0.9 3ක් හින්දා අපි විභවත් වෙලා දෙන්න මොමුලින්ම අපි මෙතන දුරත කරමු. හරි. මම යා භූගත කරොත් එතන බිංදුවයි භූගත. එතන ලන්න කෝෂයක් තියෙන්නේ R සමානයි බිංදුවයි. එහෙනම් කෙලින්ම මෙතන 10 වෝල්ට්. ආයි ගොය මෙතනින් අඩු වෙන්න ඕන කොච්චරද? මෙතන ඉබුල් බැස්ම සමාන වෙන්නේ 0.9 3 වගේ 3.
කියන්නේ 3 3 9යි. දෙකර්ෂම 7යි 9යි කඩු වෙනවා. 10න් දෙකර්ෂම 7යි 9යි කඩු කරාම කීයද ඉන්නේ? 10න් 3ක් කඩු කරොත් එන්න 7ක් ඉන්නේ පැය. ඒ කියන්නේ මෙතන තියෙනවා 7.2යි 1යි. හරි. මේ විදිහට මෙයාගේ අඩු කරලා ආයෙ මෙතනින් ගත්තොත් 4.2 එකක් තියෙනවා. එයාගෙන් 0.7ක් අඩු වෙන්න ඕන. 0.7ක් අඩු වෙන ගමන් මෙතනමයි කියන්නේ 1යි 5යි 6.5 එකයි වුනේ. මෙතන ඉබුවේ 6.5 එකයි වුනේ. බලන්න මෙතන ඉබුවන් තුනක 6.5 එකක් තියෙනවා. අපි හදලා බලමු. 0.9 තුන වැඩි වෙන්න ඕන. 7. 7.3 එකයි 2.49. सिलीकरण का दशमता कड़ी